බාධක ඉවත් කළා. අඩු කළ ලීසින් පොලිය තවත් අඩු කළා. සිංග ෆිනෑන්ස් යාල උඩවලව විල්පත්තුව වහන්න යනවා. අද දවසේ ප්‍රධාන සිරස්තලයේ අරුණ පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඒ නිසාම මාස 3කට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීමත් එක්ක සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවලා තිබෙනවා. යාල උඩවලව විල්පත්තුව ජාතික උද්‍යාන තාවකාලිකව වහලා දාන්න කටයුතු කරන්න ඕන කියලායි වනජීවි නිලධාරීන් මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මේ සම්බන්ධයෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරෝකථනයක් ලබා ගැනීමෙන් පසුව මේ තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා කියලා කියන්නේ යාල කුළුහරකුන්ගේ ගාය බසී කියලත් මේ ඇතුළු සිරස්තලේ වාර්තා කළා තිබෙනවා. විශේෂයෙන්ම වියලි කාලගුණ තත්ත්වයත් එක්ක වියලි කලාපේ ජාතික උද්‍යානවල පමණක් නොව සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යානවලද සතුන් ආහාර හා ජලය නොමැතිව ඉන්නවා කියලායි වාර්තා වෙන්නේ. මෙරට වනජීවි කලාපවල හෙක්ටයාර 111ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙනවා. ඉන් හෙක්ටයාර 10,10ක පමණ භූමි ප්‍රමාණයක් ප්‍රදේශයක වියලි තිබෙන්නේ තියෙන්නේ වියලි කලාපය ආශ්‍රිතව. ඉතින් විල්පත්තුව සහ උඩවලව ජාතික වනෝද්‍යානවල මේ කුඩා වැව් පොකුණු විශාල ප්‍රමාණයෙන් සිඳී ගිහිලා තිබෙනවා. පතුල් මට්ටම දක්වා අඩු වෙලා තිබෙන්නේ. සතුන්ට අවශ්‍ය ජලය වතුර මගින් තමයි ලබා දෙන්නේ. දැඩි පෑවිල්ලත් එක්ක තමයි උද්‍යානයේ වැව් 20ක ධාරිතාවය 30% දක්වාත් අඩුලා තිබෙන්නේ. ඉතින් මේකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තිබෙන්නේ. කොහොම වුණත් පරිසර විද්‍යාත්මකව කිසිදු සත්‍යතාවයක් නැහැ පොකුණු වලට ජලය යෙදීම සම්බන්ධයෙන්. මෙලෙස ජලය යෙදීම මගින් සිදුවන්නේ ජාතික උද්‍යානවල දැඩි වියලි කාලගුණ තත්ත්වය සහිත කාලයේදී පැමිණෙන දෙස් විදෙස් සංචාර ආරකයන්ට සතුන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබී පමණක් වෙනවා. ඉතින් පොකුණු වලට දැන් මම ජලය සැපීම සංචාරක කටයුතු වල කරන කලමනාකරණ පහසුවක් විතරයි වෙන්නේ කියලායි දැනට සඳහන් කරන්නේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නුරල් චන්දන සූර්ය බණ්ඩාර මහතා කියන්නේ ජාතික උද්‍යානවල සංචාරක කලාපවල ජීවත් වන සතුන්ට ජලය සැපීමේ කටයුතු මේ වන්ට දෙපාර්තමේන්තුව විසින් හැබැයි සිදු කරමින් යනවා කියලා. කොහොම හරි මේක ඉතා වැදගත් වෙනවා. සතුන් බඩගින්නේ වතුර නැතුව ඉන්නේ. ඉතින් වතුර ඉතා වැදගත් වෙනවා. මේක කොහොම ඒ කියන්නේ වැව් හරි ප්‍රමාණයකින් අවශ්‍ය තරම් ඉදිකිරීම කරලා තිබුණේ නැහැ. කැඩිච්ච වැව් ඒ විදිහට කැඩී බිඳී ගිහිල්ලා තිබුණා. ඉතින් ජලය ලොකු ප්‍රමාණයෙන් ධාරිතාවක් ඔය තියෙන වනෝද්‍යාන තුල රැක ගන්නත් බැරි වුණා. ඒකත් එක්ක දැන් මස් වැද්දෝ එළියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් වතුර නැතුව වැදෙන සතුන් දිය කඩිති වලට එනවා. හරි ලේසි ඉලක්ක ගත කරන්න. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔබ යනකොට වල් සතා නැද්ද, අර සතා නැද්ද, මේ සතා නැද්ද කියලා ඔබ ඉල්ලන කෙනෙක් නම් පොඩ්ඩක් හිතලා බලන්න. මේ බඩගින්නේ පිපාසිත වෙන සත්තු තමයි. ඕගොල්ලන්ට මස් පිණිස හෙට දවසේ ඔබේ ටේබල් එකට එන්නේ. ඒ හින්දා පොඩ්ඩක් හිතලා ඒ ගැන වැඩ කරන්න කියලායි කියන්න තියෙන්නේ.